අපිට ඕනේ අතරම පැසිස්ට්වාදී නායකයෙක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් පැසිස්ට්වාදී නායකයෙක් ආවොත් මේ රට විශාල මහනුවරක් වෙන එක නවත්තන්න බෑ. එහෙම ව්‍යසනයක් කරගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් අපිට නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එන ජාතික සමගියට වග කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හදනවා කියලා. ජාතික සමගියට වග කියන තමයි බොදුබල සේනා හැදුවේ. හදලා අර මුස්ලිම් මිනිසුන්ට අවුල් කරේ ජාතික සමගියට හරියටම වග කිව්වා. දිගනදී තෙල් දෙනියේදී ගෝල බාලය දාලා අලුත්ගමදි දරගටවුන්නලදී ගාල්ලේදී වග කිව්ව ජාතික සමගියට තමයි. ඊළඟට සහරාන්ල හැදුවේ සහරාන්ලට පඩි ගෙව්වේ ජාතික සමගියට තමයි. උන් ඇවිල්ලා ගහලා මරනකොට මැරුවේ කාගේද ඕඩරේද කියලා අපි තවදුරටත් ප්‍රශ්න කරනවා. අපිට සැකයි හැදුව අයද වැදුව අයද මුදල් ගෙව්ව අයද ඒ ඕඩරේ දුන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව ඒවා හොයන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. මම දැක්ක ජිප්සිස් නායක සුනිල් පෙරේරා. ඔහු දැන් තීරණය කළා තියෙනවා අන්තිම භයානකයි වැඩ. ඒ නිසා බය හින්දායි මම ගෝඨාව පරද්දන්නේ. ඇත්තටම මම බයයි. එහෙම කිව්වා. සුනිල් පෙරේරාට යම් පදනමක් තියෙන රටේ පිළිගැනීමක් තියෙන සාමාන්‍ය කෙනෙක් තවත් තියෙන එකක් නැහැ කියලා හිතන්න පුළුවන් වර්ගයක් කෙනෙක්. මොකද රටේට ලොකු කාර්යභාරයක් කරපු සංගීත ශිෂ්‍යයෙක් සහකාර්යභාර කරපු එක්කෙනෙක්. නමුත් එයාත් කියනවා ඒව එකක්ව වැඩක් වෙන්නේ නැහැ මෙයත් එක්ක. මම රටට කුරුමිට්ටෝ ගීතේ කිව්වට, ලුණු දෙහි ගීතේ කිව්වට, මම අනිකුත් ගීත කියලා ජනතාව ප්‍රබෝධමත් කළාට සංගීත ශිෂ්‍යය ඇතුලේ මටත් බඩුම තමයි. ඒ කියන අදහස තමයි එයත් කියලා තින්නේ. ඒ නිසා එයා දැන් තීරණය කළා අම්මෝ මම බයヒින්දම ගෝටට ඡන්දෙ දෙන්න එපා කියලා රට පුරාම යනවා කියලා දැන් අර වේදිකාවක් ගන්න ගිහිල්ලා එයා දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් කරනවා. ඒක තමයි වෙනස. ගෝඨාභයගේ චරිතයේ දෙස බලලා, ඒ ආකල්ප දෙස බලලා තමයි එහෙම කියන්නේ. එයා කියන්නේ මම ජාතික ආරක්ෂාව ඉස්සරහට ගන්නවා කියලා කියනවා. ජාතික ආරක්ෂාව කියන එක ඇතුළේ හිතන්නේ දැන් මේ සහරාන්ගේ බෝම්බ පිපිරීම සිද්ධ වුණා නම් ඔවුන් උදව් කළා ඒ වැඩේ නොකළා නම් ඇත්තටම කියනවා නම් එහෙම ජාතික ආරක්ෂා මාතෘකාවක් එන්නේ නැහැ ලංකාවේ. ජාතික ආරක්ෂා මාතෘකාව උඩට ගත්තේ මොකද? ඔහුගේ ලයින් එක හරියටම වැඩ කරන්නේ ඒකත් එක තමයි. මොකද මිලිටරි ජුන්ටාව උඩට ගන්න හොඳම අවස්ථාව තියෙනවා. මහජනිය කැමති ජාතික ආරක්ෂාව කියලා දැන් ඇත්තටම බෝම්බ පුපුරලා තියෙනවා. එහෙනම් ජාතික ආරක්ෂාව හා කමක් නැහැ. ඒ නිසා අපි එහෙනම් ජාතික ආරක්ෂාව රකින්න කෙනාට දෙමු කියන අදහසට එයි කියලා ඒගොල්ලෝ එතෙන්ට ගෙනාවා. අප්‍රේල් 21 බෝම්බ පුපුර වීම හරහා තමයි කැම්පේන් එක පටන් ගන්නේ. මේ ඒකාධිපතිය එන ගමන එන්නේ එතනින් ඉඳන් තමයි. ඒ අනුව බෝම්බ පුපුරවන සහරාන සංවර්ධනය කරනවා. එයාට මූලස්ථාන ඉඩම් ලබා දෙනවා. ඒ වගේම පඩිනඩි ගෙවනවා 20-30 ගානකට සහරාන්ගේ ගෝල බාලයන්ට. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන බුද්ධිංශ රහසිගත ගිනුමින් ඒකට වැටුප් මාසික ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මහානායක හමුදුරඟට ගිහිල්ලා කිව්වා. ඒ වගේම ගෝඨාභය කෙලිම පිළිගත්තා. එයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක් කැල්ල කෙලිම මාධ්‍යට කිව්වා ඌ අපි ගෙව්වා තමයි කියන්නේ. එතකොට හරි පැහැදිලි ලයින් එක එන්නේ මේ මිලිටරිමය පසුබිම හදාගෙන ට අවශ්‍ය කරන ටික තමයි ගෙනාවේ. ඒක තමයි සමාජ මතවාදී ඉස්සරහට ගෙනාවේ.